අයිබන්ඩ මේ තාක්ෂණීති තව විශේෂත්වයක් තම අපිට වස විසින් තොරෝ වැඩේ කරන්න පුළුවන්. මේ පේනවන මේ වටේට නෙට් ගහලා තියෙනවා. ඉව්වගෙන් ඔය කුමියොන්ට මැස්සොන්ට ඒකට මේකට මේකට එන්න බෑ. මොකද ඒ ඇත්තොන්ට ඊට වඩා උසින් යන්න බෑනේ. ඉතින් එහෙනම් නෙට් දීලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ මේ වතුර ටික තියෙනවා. ඉතින් මේ කුමි පාලනයක් ඇත්තෙම නෑ. ඒ කියන්නේ අපිට රසායනික ඔය පොහොර බිඳුවක් දෙකක් ඒ පසට දාලා උදාගත්තට මෙතන ඇත්තටම ඕගනික් නැත්තම් කාබනික ගොවිතැනෙන් මේවා කරා කිව්වත් වස විසෙන් තොර වගාවක් කිව්වත් හරි මේ ලංකා සුපහොට්. අපි කියනවා කොච්චි කියනවා කපටු කොච්චි කියනවා කැවුම් මිරිස් කියනවා නයි මිරිස් කියනවා ඕ මිරිස් කියනවා ඒ ඔක්කොටෝ මිරිස් වලට වඩා හපම් මේ ලංකා සුපහොට්. කරල් පහක් දාන එකට මේක කරලයි. මාංශලේ වැඩි කටේ තියන්න බෑ සැරයි. ඉතින් අයබුවන්ට මේ ලංකා සුපහොට් හදපු ගොවියොන්ට හොඳට අතමිට සරු වුණා. මාස දෙකයිනේ මාස දෙකයි අයබුවන් සතියෙන් සතියකට මාකට් එකට පටවනවා අමු මිරිස් ඈ. ඉතින් සමහර ගොවි මහත්තුරෝ තලාවේ ඊට පස්සේ ඔය මඩකලපුවේ පැත්තේ ගල් නෑවේ බුල් නෑවේ ඒ විතරක් නෙවෙයි මේ ගම්පොළ උලපනේ මේ පැත්තෙත් අපේ ගොවි මහත්තුරු හොඳට සල්ලි හම්බ කරා නෑ. රටට ඩොලර් ගේන වැඩකට එකතු වුණා. අයිබුවන්ට මේකේ පළාත් අනුව දිස්ත්‍රික් අනුව ලංකාවේ තැන් තැන්වල ඔයාලා දන්නවනේ දේශගුණේ වෙනයි කාලගුණේ වෙනයි වැස්ස අවුව ඊට පස වෙනස්. ඉතින් මේ හැම තැනටම මේ කෘෂි නවීකරණ ව්‍යාපෘතියෙන් විශේෂ කෘෂි මේ අපේ විශේෂඥවරු එකතු වෙලා මේවට අවශ්‍ය පස්වල තියෙන අඩුපාඩු දේශගුණේ තියෙන ගැටලු එව්වා මෙව්වා විසඳලා තමයි මේ එක එක ප්‍රභේද මොන මොනවද මේ වගා කරන්න සුදුසු මොනවද කියන එක තීරණය කරලා තියෙන්නේ. ඉතින් අයබණ්ඩ නිකමටවත් දැක්කද මේ පාත්තිවල තනකොළ තියෙනවා. තනකොළ නෑ. එතකොට වල් තෙල් ඕනද? වල් බෙහෙත් ගැහිලි නෑ. එතකොට මේ නෙට් දාලා තියෙනවා. මෙව්වට කීඩෑ ඕ සුදු මැස්සු ඉල් මැස්සු අනම්මනම් කත්තු ඒ කතත් නෑ. මොකද මුන්ට ඉගිල්ලා එන්නත් බෑ. එතකොට දැන් ඕ කවුරුත් දැක්කද උදුළු තියාන පොරකාගෙන වතුර හරවනවා. ඒව ඔන්නේ නෑ මේ ඩිප් ඉරිගේෂන් මේ වගේ රිබන් දාලා තියෙන ඒව ඇතුළේ පේන්නේ නෑ වතුර ටික. අක්කර භාගෙට පෑ දෙක්කදී වතුර කතා ඉවරයි. ඉතින් පොහොර දාන්න ඕන නම් නිර්දේශිත විදියට පොහොර ටික දානවනම් ඒකටත් අතේ තියාන යෙහියා මේ උදුළුක මුල් කපාගෙන දඟලන්න ඕනේ නෑ. මොකද මේ වතුර ටිකට මෙකතු කරපුවහම අක්කර භාගෙටම පෑ දෙක්කදී පොහොර ටික දාලත් ඉවරයි. තනකොළ උදුළු ගෑවිලි ඉවරයි. එතනම් බලන්න මොනතරම් ශ්‍රමයක් ඉතුරුද, කාලයක් ඉතුරුද, මුදල් ඉතුරුද, ඈ ඊට වඩා මොනවද ඉතුරු කරන්න කියන්නේ. ඉතින් රටේම ඉතුරු වෙනවනේ මේ ඔක්කොම රුපියල් සත ටික රටේම ඉතුරු වෙනවා. වසරකට පරිභෝජනය සඳහා අවශ්‍ය මිරිස් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයන කිරීමට මෙරටින් විදේශයට ගලා ගිය ඩොලර් සංචිත රට තුලම ඉතිරි කර ගැනීමට හැකිවීම කෘෂිකර්ම අමාත්‍යාංශය සමගින් අත්වැල් බැඳගත් කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ලැබූ තවත් එක් ජයග්‍රහණයක්. අහේනියට තිත අපි වවමු රට.